Pilato, amilatange, nawatan pojja me tane tama randanne galgohawal pojja tibenawa. Ekota e tane tama kala pojja gihilla mas pojjawal malu pojjawal ala warga genadin eten dita beda hadagena uyaagena kala kala bihila kattiye okkoma beda ganna. Bedaagena tama iten gammaneta yanne. Me satiyeken tama enne yanne kaleeta. Me satiye awot aayi ilang satiye tama yanne kaleeta. එකකට මේක අපේ අප්පිලා ඇත්තෝ ගෝමල ඇත්තෝ තමයි කියලා තමයි කතා දාන්නේ. ඒ ඇත්තන්ගේ මුත්තල ඇත්තෝ කෛරලා ඇත්තෝ. නීලා විධානයේ කමක් දුන්නේ රටේ මහත්තයා කියන ඒ හුරා තමයි කැලේදීන් තමයි දුන්නේ. ඉතින් නුවරගල පිහිල්ලේ කොට ගල්ගේ ඇද්දැද්ද තොටෝය මාරින්න ගලෙන් වැටුනෝය ඕවා කියන ගම්මානය තමයි මේකේ මේ රැඳිලි හිටියේ. බින් කොහොම හොයාගෙන ගිහිල්ලා තමයි අපේ අප්පච්චිගේ මුත්තා තමයි 1918 දින මැච්චේ තමයි මේ නුවරගල කියන එක හොයාගෙන. ඉතින් ඒ ඉඳලා අද වෙනකන් ඉතින් මේ නෑල්ල ඇත්ත වාගේ මේ අපේ ඌරා හැම වෙලාවෙ කට්ටි පොජ්ජවල් මේ තැනට මං ගච්චනවා බැලුම් පොජ්ජ මන්දු කරනවා රට පොජ්ජේ යන්න ගිහිල්ලා ඒ ඇත්තෝ ඒක පෙන්නුම් පොජ්ජ මන්දු කරනවා රූප පොජ්ජ වගේ කතා දාලා එදා කාලේ ඉඳලා අද වෙනකන් යනවා. ඉතින් අදත් මේ යනවා කට්ටිය. ඇයියේ ඉන මැච්චෙත් ඒ ගල්ගුහාල් පොජ්ජේ මේ කට්ටි පොජ්ජ රඳලා තිබෙනවා. හොඳ වගේ ඉතින් අලි ඉන්නවා ගෝනෝ මුවෝ මීහරක් ඒ කාලේ ගොඩක් හිටියා. අපේ ඇත්තෝ දැන් මේ ආදිවාසී ඇත්තන්ගේ නම යන්නේ නිකම් මිනිස්සු තමයි දඩයම් කරන්නේ. උන් බිස්නස් එකට. ඒ කාලේ එහෙම නැහැ. අද සතෙක් මරුවා නම් ආය සතියකට සතෙක් මරන්නේ තියෙනවානේ වේලා ගන්න කොහොමද ඉතින් ඒක කීටි කනවා. අද එහෙමනේ අදත් මරනවා හෙටත් මරනවා ඒ තමයි බිස්නස්. ඒකෙන් සතු කීපාව අඩු වුණා. අලි වැඩි වුණා ගෝනෝමෝ මේ අඩු වුණා. අලි වැඩි වුණා. කියන්නේ අලි මස් කන්නේ නැහැනේ. ඒ හින්දා අලි මේ වැඩි වුණා. ඉතින් මේ කැලේ තමයි ඉතින් ඒ කාලේ ඉඳන් ඉතින් අපේ කට්ටිය පරම්පරාවල් කට්ටිය හිටියේ. රා කියන්නේ වඩුවෙක් ඇවිත් නිඳගෙන කළ වැඩක් දෝ. ගමක සෙනග ඉඳගෙන කළ වැඩක් දෝ. නුවරක සෙනග ඉඳගෙන කළ වැඩක් දෝ. නුවරගලේ විල කැපුවේ රජෙක් දෝ. අඩුවෙක් ඇවිත් ඉඳගෙන කළ වැඩක් වෙද. නුවරක සෙනග ඉඳගෙන කළ වැඩක් වෙද. ගමක සෙනග ඉඳගෙන කළ වැඩක් වෙද. නුවර ගලේ විල කැපුවේ රජෙක් වෙද. මොනවයි නැයි ලැක්තුව කරුවල කැලේලි කැපුවාලි ඉරුවා මඩ කලපුුවේ රට ගොන්නෙන් බරදදා. අලින් විතර ගල් පෙරලා බැමි බැන්දා. ඒත් මදි කියාගත්ත මි ගල් පාරු. ඒත් මදි කියාගත්ත මි යකඩ කරු. පාලමතියෙයි ඉර හඳ පවතිනතුරු. හොඳමයි මහම කච්චක් හොඳමයි. එයත් මං ගච්චම කැලා පොජ්ජට. Climbing up this mountain, it's not very steep, but there are quite a few shrubs, tall grass, and a lot of perspiration. We had to stop and get another guy to come and help us because our load was too much. But so far, I'm doing fine.
although Nayaka Etto has gone ahead of us. It is scratchy, it is itchy. Thank heavens I wore a long sleeve shirt and long pants. Can you hear me? Is the rock that we have been trekking for the past 2.5 hours. Seems like there is another hour to go. It's hot, it's humid, but we are gonna do it. කියන්නේ අමාරු කන්ද මේ බලන මේ හෝදාපාලු මේ ගලෙන් එන වතුරු පාට තමයි මේ ගල මේ දාල්තන් තියෙන්නේ මේ ගලටත් මේක හරියටම කියනවා මෙතන හේතු දාලා තිබින් තියෙනවා මේවා අලි තමයි මේ පෙල්වල් දාලා තියෙන්නේ ඉතින් මේ වගේ දිගටම අලි අරන් යන්න ඇත්තු මිනිස්සු වාගේ පාර තමයි මේ සද්දතිස්ස රජුරුව තමයි මේ වැඩේ කරා කියලා ඉතින් අපේ ආත්තලා මුත්තලා කාලේ ඉඳලා කියන්නේ මේක බලන තමයි ඉතින් අද අපි මේ දුක් විඳින්නේ මේ පාර තමයි මේ කියන්නේ මේක පාර Almost at the top, I think. This is the landscape